ඒගොල්ලන්ට දෙන්න පුළුවන්ගනේ අවශ්‍ය ප්‍රමාණය විතරයි. අපි කිව්වොත් 128ක් හැකට් එක කරා 130ක සාණයක් නම් අපිට ඉල්ලන්නත් බෑ 130 වෙනුවට 140ක් දෙන්න කියලා. ඒතර ජාත්‍යන්තර මුලානුව සාධිනවා කියනවා ඔයගොල්ලන්ට 130ක දෙයක් ලැබුණොත් ඒක ප්‍රමාණවත් ණය ස්ථිරසාර කරලා හැමෝටම හොඳ අපිට ණය ගන්න හැකියාවත් වැඩි වෙනවා. අරකට ණය ලැබීමේ හැකියාවත් වැඩි වෙනවා. ඒකට අවශ්‍ය වෙන 130 කටු කිරීමක් පමණයි. එහෙම තියෙද්දි කවුරු තර්ක කරන නැහැ 130 නෙවෙයි 140ක් ගත්ත බැරුණේ කියලා කියන එක ඇත්ත වශයෙන්ම මේක අපිට ඉල්ලන්න අයිතිකුත් නැහැ. අපි කියන්නේ ණය තිරසාර බාට පත් කිරීමට අපිට අවශ්‍ය ප්‍රමාණය අපිට දෙන්න. ඒගොල්ලෝ තමන් දීපු ණයෙන් යම්කිසි අඩු කරලා තමයි මේ දෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ දෙනත් ඒක. ඒක නිසා තමයි රටකින් රටකටත් ඒක වෙනස් වෙන්නේ. දැන් අපේ රටේ ජාත්‍යන්තර මුදලට මුදලේ කියපු නිර්ණායක අනුව අපිට 130ක වගේ ප්‍රමාණයක් ලැබුණාම ණය ස්ථාරව තිරසාර වෙනවා. හැබැයි වෙන රටක් එක සම්බන්ධන ගන්නකොට දැන් අපි කියමු ගානවල හරි සැම්බියා හරි ඒ රටේ ණය තොගය අනුව ඒගොල්ලෝ කියනවා ජාත්‍යන්තර අර මුදලෙන් ජාත්‍යන්තර මුදලෙන් කියනවා සැම්බියාව නම් ඔයාලට 120ක් ගත්තොත් ඇති. එතකොට ණය දීපු අය ණය ගත්ත අය කියන 120කට අපි එක ගත්තොත් එන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ගානවලට කිව්වොත් ඔයගොල්ලන්ගේ ණය බර වැඩි වෙලා තියෙන නිසා 135ක් ඕන කියලා. එතකොට ඒක තමයි ඉලක්කය. අර රටකට ලැබිච්ච එකම අපිට ලැබෙනවා කියලා එකක් නෙවෙයි. ඒක මුල් අර මුදලේ තීරණය කරන ප්‍රමාණය තමයි අපිට ඉල්ලන්න පුළුවන්. ඊට වැඩි ඉල්ලන්න අපිට සාධාරණවත් නැහැ. ප්‍රතිහත කරන බලගත් රටවල් වල සමහර ඒවා අර අඩු ආදායම් රටවල් ඉදිරිය වැටෙනවා. එතකොට ඒ රටවල් වලට දෙන දාත්තන්ට මුල්ලර මුදල තීරණය කරන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ ණය සහනයක් ලබා ගත යුතුයි තිරසාර වෙන්නම් කියන එක. අඩු ආදායම් රටවල් තියෙන ක්‍රමවේදය වෙනස්. අපි මාකට් ටැක්සස් කියලා අපිට වාණිජ වළඳපොලෙන් ණය ලබා ගත යුතු තත්ත්වයට ඊට වඩා ඉහළ දැම්මත් තමයි ගියපු රටක්. ඒතර අපිට තියෙන ක්‍රමවේද ඊට වඩා වෙනස්. සැම්බියා ගාන කියන්නේ අර ලෝ ඉන්කම් ගෲප් එකේ ඉන්න අයට. ඒගොල්ලන් ක්‍රමවේද වෙනස්. දැන් ආජෙන්ටිනා හරි එහෙම නැත්නම් ග්‍රීස් වගේ ගත්තොත් ඊට වඩා ඉහළ දැම් තියෙනවා. ඒ වගේ අයට තියෙන ක්‍රමවේද තවත් එකක්. වෙන රටක් දිහා බලලා කිව්වොත් අනේ රටේ මෙහෙම ලැබිලා තියෙනවා අපිට නැති කියන කිව්වොත් එතන මං හිතන්නේ ඒක වැරදි සංසන්දනය. දෙවැනි එක ඒ රටේ තියෙන ණය බර අනුව කොච්චර ණය සානක වුණත් කියන එක රටෙන් රටටත් වෙනස් වෙනවා. අපි කියමු අපේ ණය බර 128ක්නේ GDP එකේ. සවරට 250 වුණා නම් ඒගොල්ලන්ට ඊට වඩා වැඩිපුර කරන්න ණය සානෙ ලබා ගන්න වෙනවා. ඒතකොට රටේ තියෙන ණය බර අනුව ඒ ලබා දිය යුතු සහනය රටෙන් රටට වෙනස් වෙනවා. රටට අදාළ තැන ඉඳන් තමයි අපි මේක සංසන්දනය කරන්න ඕන.